අද ඔයගොල්ලන්ට හඳුන්වලා දෙන්න හැදුවේ fantech ලගේ FB302 කියන RGB fan system එක ගැන. මේකේ විශේෂත්වය තමයි color option ගොඩක් එක්ක remote control එකකින් ඔයගොල්ලන්ට colors change කිරීමේ හැකියාව ලබා දීලා තියෙනවා. වෙළඳ පොලේ fan ගොඩක් තියෙනවා. ඒ වුණාට මිල අතින් අඩු හොඳ fan system එකක් තමයි මේ RGB FB302 කියන fan model එක. මේ තමයි මේකේ තියෙන සර්කිට් එක. මෙතනට ඔයගොල්ලන්ට power ලබා දෙන්න ඕන. එතකොට මේකේ එක පැත්තක fan 5ක් high කරන්න හැකියාව තියෙනවා. එයාගම අනිත් පැත්තේ fan 5ක් හැකියාව තියෙනවා. උඩට fan 10ක් ඔයගොල්ලන්ට සම්බන්ධ කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඔයගොල්ලන්ට RGB fan හෝ ඒ සමහර lighting පොඩි පාටි ඒව සම්බන්ධ කරන port දෙකක් තියෙනවා. එතකොට මේකේ අනිත් එක තමයි මේ remote control එක. Remote control එකෙන් ඔයගොල්ලන්ට on කරන්න. එතකොට ඒකේ auto කියලා එකක් තියෙනවා. එතකොට auto colors change වෙන දාන්න පුළුවන්, color off කරන්න පුළුවන්. එතකොට speed එක අඩු වැඩි කරන්න පුළුවන්. එතකොට color change වෙන ප්‍රමාණය අඩු වැඩි කරන්න පුළුවන්. එළිය වැඩි නම් එළිය අඩු වැඩි කරන්න පුළුවන්. එතකොට ඔයගොල්ලන්ට color පාට එකින් එකට දාගන්න ඕන නම් එහෙම option ටිකකුත් මේකේ දීලා තියෙනවා. එතකොට මේ fan එකක ගත්තාම fan එකේ ඔයගොල්ලන්ට මේකේ fan එක set කරද්දී ඔයගොල්ලන්ට මේකේ පැත්තක් තියෙනවා high කරන්න. කලර් අතින් වගේම මේකේ fan එකේ වෙන ක්‍රියාවලියත් ඔයගොල්ලෝ දැනගන්න ඕනේ. ඒ වගේම තමයි මේ fan එක high කරද්දී fantech කියන පැත්ත අපි ඉදිරිපසට හිටින විදිහට තමයි high කරන්න ඕන. මොකද එළියේ තියෙන වාතය ඇතුළට ඇදලා අරගෙන ඇතුළේ ප්‍රෙෂර් එකේන රස්නේ ඒ දේවල් සේරම cool කරගෙන ඒ ඇතුළේ තියෙන රස්නේ ටික අපි ආයෙ එළියට දාන්න ඕන. නැත්නම් අධික ලෙස මැෂින් එක රත් වෙන්න පුළුවන්. එතකොට ඕගොල්ලෝ මේ ෆෑන් එක fantech කියන එක ඉස්සරහට හිටින විදිහට තමයි ඇනවලින් high කරන්න ඕන. එතකොට ඕගොල්ලන්ට රූප සටහනක් ඇති එකකින් ඕගොල්ලන්ට හොඳට දැනගන්නට හැකියාව ලැබෙයි. ඒ වගේම මේක සම්බන්ධ කිරීමේදී fantech ඒ box එකටම ඕගොල්ලන්ට ඇන ටිකක් දෙනවා මේකේ. ඒ ඇන ඕගොල්ලන්ට මේ ඇන මේ සිදුරු වලට දාලා ඇන ටිකක් තද කරාම මේ ප්ලාස්ටික් එක කපාගෙන ඇනේ ඇතුළට බහිනවා. එතකොට ඕගොල්ලන්ට අවශ්‍ය තැන තියලා තද කිරිලා ඒ ෆෑන් එක ඕන තැන තියාගන්නට පුළුවන්. ඒ වගේම ඕගොල්ලන්ට මේකේ කලර් ෆෑන් වල එන කේබලින් සිස්ටම් එක මේ ගහන්න පැත්තක් තියෙනවා. ඒක ගැහුවාම තමයි මේක හරියට ක්ලිප් වෙන්නේ. එතකොට මේ box එකට ඒ කලර් ඒ විදියට කේබල් ටික සම්බන්ධ කරගන්න. ඊට පස්සේ ඕගොල්ලන්ට සම්බන්ධ කරගෙන power එක දුන්නයින් පස්සේ ඕගොල්ලන්ට පුළුවන් මේ remote control එකෙන් මේ ආකාරයට ඔයගොල්ලොන්ගේ අවශ්‍ය දේවල් ටික ඔප්ෂන් ටික ක්‍රියාත්මක කරලා බලන්න. ඉතින් මම ඔයගොල්ලන්ට මේක හඳුන්වලා දුන්නේ වෙළඳපොලේ ප්‍රයිසින් ගණන් අතින් ගත්තාම ලොකු ප්‍රයිසින් වලට තියෙනවා. ඒත් ඔයගොල්ලන්ට සාමාන්‍ය ප්‍රයිස් එකකට හොඳ කලර්ස් ගොඩක් තියෙන ඔප්ෂන් ගොඩක් තියෙන හොඳ මොඩල් එකක් තමයි මේ fantech ලගේ FB302 කියන මොඩල් එක. ඒක නිසා ඔයගොල්ලන්ට මේක දැනුවත් කිරීමක් කරන්න තමයි මම ඔයගොල්ලන්ට මේක අරගෙන ආවේ. මම හිතනවා ඔයගොල්ලෝ මේකෙන් යම් දෙයක් ගන්නයි කියලා.